අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජීවිතාන්තයටම ඉරේ ගිය ඌව තැන්නේ සුමන හිමිට ජනාධිපති සමාව යකඩ කම්හලේ ඔයිලේරුව පුපුරයි ඉන්දියන් ජාතිකෙක් මරුට තවත් දෙන්නෙක් රෝහලේ ගෝල් ෆේස් පිට්ටනියේ හිටපු නවයකුත් පොසිටිව් එවි ගිය පැය 24ට කොරෝනා පුපුරට තවත් 515ක් කංසා බවන්න ඉඩ දෙන්න දේශීය වෛද්‍යවරු ආණ්ඩුවෙන් ඉල්ලද්දී පොලිසිය කංසා හෙන් වටලයි ಭಾರತ್ ಬಯೋಟೆಕ್ ಕೊರೋನಾವೇ ವಿನಾಶೇ ಹೆರೂಂ ಲಕ್ಷ್ಯೇವನು ಅತಿ ಮೋದಿ ದಡಿ ಬಲಾಪರುತ್ತುವಕ ಬರಪತಲ ವೆಡ ಸಹಿತವ ಜೀವಿತಾಂತೇ ದಕ್ವಾ ಸಿರದಂಡುವನ್ ನಿಯಮವಿ ಸಿಟಿ ಪೂಜ್ಯ ಉವತನ್ನೇ ಸುಮನ ಸ್ವಾಮಿನ್ ವಹಾಸೇಟ ಜನಾಧಿಪತಿ ಸಮಾವ ಲಬಾದಿ ಅತಿ ಬವ ವಾರ್ತಾವನವ මහාධිකරණය පසුගිය වසරේ දී උන්වහන්සේට දඬුවම් නියම කළේ නීති විරෝධී ලෙස T56 ගිනි අවි සහ උණ්ඩ ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ. जनवरी 20 पुलिस विशेष कार्य बलकाय मालिकावत श्री बोधिराचारा मेखल वटलीमकतीय गिनिया दिशे मालिकावत श्री बोधिराचारा विहाराधिपति पूज्य उतने सुमन सामीन वहन से पस्तुटेव नीतिपति महाधिकरणी अतिचोदना गुणुला मीट प्रमाणवत् साक्षि नुमतिवीम हेतु सेसु वित्तिकरुवन निधस्कुट निधस किरणुअर पूज्य उतने सुमन सामीन वहन से जनाधिपति समाव लबादीम संबंधेन समाव लबायति කොටදෙනියාවෙ අබල් යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක බොයිලර්ුවක් පිපිරීමෙන් ඉන්දියා ජාතිකයෙකු මිය ගියා. විශේෂඥින්ගේ උපදෙස් ලබා ගනිමින් පරීක්ෂණ සිදු කෙරෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කොටදෙනියාව කරබටුව ප්‍රදේශයේ පිහිටා ඇතිනම ඉන්දියා සමාගමට අයත් කර්මාන්ත ශාලාව තුල අබල් යකඩ ද්‍රව්‍ය උණු කිරීම සිදු කෙරෙනවා. එහි තිබූ බොයිලර්ුව පුපුරා යාමට ලක් වුණේ අද උදෑසනයි. එම පිපිරීමෙන් ඉන්දියා ජාතිකයන් 3 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් මීරිකම රෝහල වෙත ඇතුළත් කෙරෙනු අතර එෙහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ අනෙක් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහල වෙත ඇතුළත් කෙරෙනු අතර දැඩි පිළිස්සුම් තුවාල සහිත වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණා. මෙම අනුතුරින් ජීවිතක්ෂයට පත් වුණේ 45 හැවිරිදී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පදිංචි ජාවෙඩ් රසයිට් නැමැති පුද්ගලයෙක්. 42 හැවිරිදී රාම්රාජ් චන්ද්‍රන් සහ 26 හැවිරිදී ප්‍රසාද් රම්පරේෂන් දෙදෙනායි සිද්ධියෙන් බරපතල තුවාල ලැබුවේ. කර්මාන්ත ශාලාව මේවන විට තාවකාලික වසාදාමා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. එම පරීක්ෂණ සඳහා මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති පිරිසකගෙන් උපදෙස් ලබා ගැනීම සිදු කරන බවද ඒ මහතා කියා සිටියා. අද දිනේදී තවත් COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් 215ක් හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිතින් සංඛ්‍යාව 44801 දෙනෙකු දක්වා ඉහළ ගියා. මේ අතර කොළඹ ගාලුමුද්‍ර සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් COVID-19 ආසාදිතින් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ගෙවුණු පැය 24ක කාලයට අවධානය යොමු කරනකොට අපේ රටේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවුණු දිස්ත්‍රික්කයේ බවට පත් වෙලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය. දෙවනුවට මහනුවරින් සහ තුන්වනුවට තමයි වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේ වෙනකොට මිනුවන්කොට සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 40600 ඉක්මවා ගොස් ඇති බවත් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. මේ අතරේ ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 73ක් මේ වෙනකොට අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මෙතරතුරුත් එක්ක අපි අදත් සූදානම් අපේ රටේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය මේ විදිහට විමසා බලන්න. අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් අතර පුද්ගලයන් 13 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයන්.
හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් වාර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ ආසාදිතයන් 144, මහනුවරින් ආසාදිතයන් 96 දෙනෙක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 47 දෙනෙක් වාර්තා වුණා. මෙරට තහවුරු කරන ලද මුළු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 44801 දෙනෙක් වන බව සෞඛ්‍යංශය පවසනවා. මෙවන විට රෝහල්වල ආසාදිතයන් 7338 දිනකු ප්‍රතිකාර ලැබෙනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව 586 දිනකු සිටින අතර සුවය ලබා පිටව ගිය මුළු සංඛ්‍යාව 36717ක්. අද දවසේ වන විට අලුතින් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ අතර ඔවුන් කොළඹ 13 මරදාන සහ ආලේ අඩිවිඹු යන ප්‍රදේශවල පදිංචි කරුවන්. කොවිඩ් ආසාදනයෙන් මෙරට මියගිය පුද්ගලීන්ගේ සංඛ්‍යාව ඒ අනුව 211ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොළඹ ගාලු මුවදොරදී සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් කොවිඩ්-19 ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පුද්ගලීන් 231 දෙනෙකු ඊයේ පස්වරුවේ අහඹු ලෙස පරීක්ෂාවට ලක් කෙරුණා. මෙම ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටයි කොළඹ මහනගර සභාව සහ පොලිසිය කටයුතු කළේ. හැටන් දික්කුවේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට සහ තවත් නාගරික මන්ත්‍රීවරයෙකුගේ දියණියකට කොවිඩ්-19 වෛරස් ආසාදනය වී තිබෙනවා. ඔවුන් කොවිඩ්-19 ආසාදනයට ලක් වූ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සමීපතම යන් දෙදෙනෙකුයි. වටවල ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ්-19 ආසාදනය වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 600 දෙනෙකු පමණ සෑන් නිරෝධානියට යොමු කර ඇති බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් කාමදේවන් මහතා පැවසුවේ. මෙතර බස්නාහිර පළාතෙන් පිටතට යන පිරිස සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 13000කට වැඩි ප්‍රමාණයක් මෙවන විට සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පලාතෙන් පිටවන ස්ථානවලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කර තිබෙනවා. එවැනි පරීක්ෂණ 108ක් පමණ ඊයේ දිනේදී සිදු කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිදු කර ඇති මුළු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 13137ක් වෙනවා. ඊයේ දිනේ සිදු කර ලද පරීක්ෂණ වලින් එක් පුද්ගලෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 103ක් පමණ වෙනවා. එම 103 දෙනා සමග සිටි සමීප ආශ්‍රිතයින් 604 දෙනෙක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරනු ලබනවා. එමෙන්ම බස්නාහිර පළාතේ පිහිටි මාළු ලෑලි මත්ස්‍ය වෙළඳ ස්ථාන ආශ්‍රිතව කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවද තවදුරටත් සිදු කර තිබෙනවා. ඊයේ දිනේදී 23 දෙනෙකු මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමු කර තිබෙනවා. මේ වන විට මාළු ලෑලි ආශ්‍රිතව සිටින පුද්ගලයන් 180ක් පමණ මේ පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ඒවායින් 30 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. තවදුරටත් බස්නාහිර පළාත් තුල පිහිටි මාළු ලෑලි මත්ස්‍ය වෙළඳාම් කරන ස්ථාන ආශ්‍රිතව ක්ෂණික රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට නියමිතව තිබෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමයේ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ එක්ව කොරෝනාවට විසඳුම් සැවිය යුතු බව ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංවිධායක ලේකම් වෛද්‍ය ජී.එස්. මල්ලිවාරච්චි මහතා පවසනවා. අපි කියන්නේ කොරෝනා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා අපි බටහිර වෛද්‍ය ක්‍රමයත් එක්ක ඒකාබද්ධ වෙච්ච වැඩපිළිවෙලකට යා යුතුයි කියන එක. මොකද මේක තනියම කාටවත් කරන්න බෑ. බටහිර වෛද්‍යවරුන්ට කරන්නත් බෑ. ආයුර්වේද වෛද්‍යවරුන්ට කරන්නත් බෑ. මේක අනිවාර්යයෙන්ම අපි දෙගොල්ලෝ එකතු වෙලා යන වැඩපිළිවෙලක් විය යුතුයි. අපේ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන් හිස්ස ලූලු අත එක එක දේවල් කරනවා මිසක් නිසි වැඩපිළිවෙලකින් මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මේ කොරෝනා රෝගීන් සඳහා යොදා ගැනීමේ නිසි වැඩපිළිවෙලක් ඔවුන් අනුගමනය කරන්නේ නැහැ. ඒ හරහා විනත් මිත්‍යා විශ්වාසයන් මිත්‍යා මතයන් රට තුළ උද්දීපනය වෙලා රට තුළ නිර්මාණය වෙමින් මහා ගැටලුවක්කාරී තත්ත්වයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. පැහැදිලිවම අපි අදාළ බලධාරීන්ට කියනවා මේ කොරෝනා රෝගය සඳහා නිශ්චිත පැහැදිලි නිරවුල් වැඩපිළිවෙලක් ආයුර්වේද වෛද්‍යවරුන් සතුව තියෙනවා. ඒ වැඩපිළිවෙල යොදා ගන්න අවශ්‍ය පහසුකම් ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දෙන්න කියලා. කොරෝනා වෛරසය කියලා කියන්නේ ಜಾති ආගම් ભેද ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ස්වභාව ධර්මයේ අපිට ලබා දුන්නු අභියෝගයක්. සබදාහම ඉස්සරහා කිසිම කෙනෙක් විශේෂ නැහැ. සබදාහමේ නීතියට අනුව වැඩ කරොත් අපිට බේරෙන්න පුළුවන්. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල පොලිස් වසම් සහ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා තත්ත්වය හෙට පෙරවරු 5 සිට ඉවත් කර තිබෙනවා.
මෝදර පොලිස් වසමේ සහ කිසල්වත්ත අලුත් කඩේ බටහිර අලුත් කඩේ නැගෙනහිර වනාත මුල්ල සහ දෙමළවත්ත ග්‍රාම නිලධාරි වසම්වල හුදකලා තත්වය හෙට පෙරවරු පහ සිටිවත් කරන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩවත්ත මීගහවත්ත රෝහණ විහාර මාවත නෙල්ලිකහවත්ත විලේගොඩ උතුර ශ්‍රී ජයන්ති මාවත සහ පූර්ණ කොටුවවත්ත යන ප්‍රදේශවලට හෙට අලුයඹ පහ සිට හුදකලා තත්වය ඉවත් කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ් පාස් ආදුරුප්ප වීදිය මාලිකාවත්ත දෙමිටගොඩ කොටහේන සහ අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශ හුදකලා කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ හැටේවත්ත පර්ගසන් පාර දකුණ නසීර්වත්ත ගලගෙදර නැගෙනහිර දෙමිටගොඩ වේලුවන පාර යන ග්‍රාම නිලධාරී කොට්ටාෂද හුදකලා කර තිබෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ හිරිපිටිය නිදහස් මාවත දකුණ දුවේවත්ත වෙඩිකන්ද වාරණපන්සල පාර කන්තොට පාර හීත්‍රා මාවත කුමාරිමුල්ල පූර්ණ කොටුව වත්ත සහ ශ්‍රී ජයන්ති මාවත යන ග්‍රාම නිලධාරී කොට්ටාෂ සහ තල්තුව එම්.සී. නිවාස සංකීර්ණයේ හුදකලා කෙරුණා දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක ග්‍රාම සේවාව සම්හුදකලා තත්වයට පත් කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. වෙන්රි, ඊයේ දවසේ අපි අමතක නැති මතක තුලින් කිව්වේ අපි රටේ ප්‍රවීණතම රංගන ශිල්පියෙකු වුණු අමරසිරි කලන්සූරි මහතාගේ ජීවිත කතාව ගැනයි. අද වෙනකොට ඒ විශේෂාංගයට ප්‍රේක්ෂක ජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඔශ්‍රහන් අපි ඊයේ කතා කරේ අමරසිරි කලන්සූරි නම වූ සුවිශේෂ රංගන ශිල්පියා ගැනනේ. එතකොට අපි අද කතා කරන්නේ කවුරු ගැනද? අපි 얘 ගැන ගෑන් ඇල්ලගොඩගෙන්ම අහලා බලමු. ඒක හොඳයි. අමතක නැති මතක තුලින් අද අපි ඔබට කියන්නට යන රංගන ශිල්පියාට චරිත ලැබෙන්නට ඔහුගේ ශරීරයේ තියෙන යම් සුවිශේෂී ලක්ෂණයක් හේතු වෙනවලු. වැඩි කතා බහක් ඕනේ නැහැ. අමතක නැති මතක තුලින් අද අපි හොයාගෙන යන්නේ ප්‍රවීණ රංගන ශිල්පී බන්දුල සූර්ය බණ්ඩාරගේ ජීවිත කතාව. බයනා කාලෙදි වැදවල් මහන්සි වී කන්න දේ රැස් කරයි උඹියෝ. බයනා කාලෙදි දවල් මහන්සි වී කන්න දේ රස කරයි කුඹියෝ. 1945 වසරේ මාර්තු 8 වනදා උපත ලැබූ බන්දුල සූර්ය බණ්ඩාරයන්ගේ ගම් ප්‍රදේශය වන්නේ ගම්පහයි. අධ්‍යාපනය වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණු ඔහු ආනන්දේ දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස සමාජයට එක් වුණා. ඔය ඉස්කෝලේ යන කාලේ ඉඳලම අරි පුදුම ආසාවක් තිබුණා මේ රංගපාණ්ඩ. ඇත්තටම කියනනම් ඒ කාලේ මේ ওই ඩිරෙක්ටර්ස්ලාට එහෙම මේ ලියුම් ලියනවා. ඒ කාලේ ඉතින් තිබුණ නැහැ නේ ටෙලිෆෝන් කෝල්ස් ගන්න මේ අද වගේ තිබුණ නැහැ. ඉතින් ලියුමක් ලියනවා. ඉතින් මට මතකයි මම KW පෙර මහත්තයාට ලියුමක් ලිව්වා. චරිතයක් කියලා. ඒතර මේ මහත්තයා මට උත්තරයක් එව්වා. හුඟක් වෙලාවට කවුරුවක්වත් උත්තරේ වන්නේ නැහැ. නමුත් KW පෙර මහත්තයා මට උත්තරයක් කිව්වා. ඒකේ කියලා තිබුණා හොඳට ඉගෙන ගන්න මේ ක්ෂේත්‍රය ගැනත් හොඳට ඉගෙන ගන්න ඉගෙනගෙන ඉවරලා එතකොට යම් කිසි දවසක අවස්ථාවක් හම්බ වෙයි කියලා ඉවරලා. ඉතින් ඊට පස්සේ කරුදී මම ඒක ඇත්තටම මේ ඒක පිළි අරගෙන මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 1968 වසරේදී නිම්මලල්ල චිත්‍රපටයට සිය රංගන දායකත්වයේ ලබා දීමේ අවස්ථාව බන්දුල සූර්ය බණ්ඩාරයන්ට හිමිවන්නේ තම රංගපෑමේ සිහිනය සැබෑ කරවමින්. 1973 දී මම ලයිනල් වෙන් කලා කේන්ද්‍ර රංග ශිල්ප ශාලිකාවට බැඳුරා. ඒක ඒ කෙරුවේ ධම්මජාවගඩ මහත්මයා. ඒකෙන් මට ගොඩාක් ලොකු පන්නරයක් හම්බුණා. ධම්මජාවගඩ මහත්තයා මම අදත් බොහොම ආදරෙන් සී කරනවා. මොකද මේ මහත්තයාගෙන් තමයි මම ආයන්න ආයන්න ඉගෙන ගත්තේ ඇත්තටම. අනුතුරුව ධර්මසේන පතිරාජයන්ගේ ඇසුර ලබන ඔහු මායා මන්දිර ගඟුලෙන් එගොඩට සහ පුර සක්මන යන ටෙලි නිර්මාණවලට තම රංගන දායකත්වය ලබා දෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවරගිර චිත්‍රපටයේ රංගනය සඳහා අවස්ථාව හිමි කරගත් බන්දුල සූර්ය බණ්ඩාරයන් එතුමාගේ තවත් ටෙලි නිර්මාණ කීපයකටද රංගනයෙන් දායක වුණා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ
කූඹියෝ ටෙලිනාට්‍යද ඔහුගේ ජීවිතයේ තවත් වැදගත් සම්දිස්ථානයක්. අර පහුගිය දවස්වල මේ ගිය තනමල්විල කොල්ලා ඒ ඒක හොඳ නාට්‍යයක්. एक ITN के गिए गिरिदेवी के नाट्य मन दिघट बेलवा हरिम हरिम लसन ये वगे नाट्य अलूत नाट्य उलट ITN के मे मे करण ये दीर्घन्वीम सह अतधीम एक हरी वेदगत ये वगे तवत्सरहट हुद नाट्य अभी बलापुर ITN के अद पावतिन मेगा टेलीनाट्य पिलिबंधवद बंधु सूर्य भंडारे अंट ओगेम अदाशक्ति गुणा दें अभी गत्त पलवी नाट्य निहाल सिंह महात्म करे तीमने एपिसोड तीसुना तीसपाई इतोट कतंदर इवर इतोट तम एक आगे तीन चूटी दया नमूते लघु लघु रसून नमूत अदतीन नाट्य वाले प्रश्न तीन मे कोहेवात नती कोहेवात नती चरित हिटपू गलगण अरे को लेकिन इट पास को आलो एक तैंग हिटगणी इन के हिटगणी इन कोई इन लांग शॉट्स खाली एदगन अनवा मे ओहे अनवा ओहे आले अनवा निगम किसीम मेकना अनवा इत मम हिता ने ना मे एक एक प्रवणता एक लुकु हानिया मे नाट्यट अदन बिट तम जीवन गमने हेत्त पस्वनविय पसुकरमिन सिटिन बंदुल सूर्य भंडार नम्मु मे सोंदुरु रंगन शिल्पिया कुटिकावत्त කොහිලවත්ත නගරේ තම නිවසට වී ජීවිතය ගත කරනවා වසර ගණනාවක් පුරා මෙරට සිනමාව වේදිකාව සහ ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍රයන් තුනටම තම දායකත්වයේ ලබා දුන් මේ සොඳුරු රංගන ශිල්පියාට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙලෙස පිරිනමමු සුවහස ජනතාව සනහාලු මෙවන් චරිතවලට ජීවයක් වන්නට ඔබත් සූදානම් भूमदानेद आदाहनेद यान मात्रकाव अद देशपालन करन बावट पत्तला केला राजमात्य शेहान सेम सिंग महता कियनवा में अतर में संबंधेन अदत स्थान किहे पेकतीम अधास पलबुना කොවිඩ් මරණ භූමදානය කරන්න කියලා ආගමික කණ්ඩායමක් ජාතියක් වශයෙන් ඔවුන්ගේ සංස්කෘතික හා බැඳීම් අනුව ඉල්ලනකොට එය තවදුරටත් වාර්ගික ගැටුමක් බවට හෝ ආගමික ගැටුමක් බවට පරිවර්තනය කරන්නේ නැතුව මේකට විද්වත් මතයක් ගන්න ආගමක් වර්ණයක් කුලයක් නැහැ කොවිඩ් 19 වසංගතය ඇති වෙලා තියෙන අය පිළිසිය යුතුයි කියන එක තමයි සෞඛ්‍ය අංශවල මතය. ඒක දේශපාලන මතයක් නෙමෙයි. අපි කරපු නියමයක් නෙමෙයි. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදේශ අනුව ධ්‍යාත්මක පදනමක් මත තමයි ඒ තීරණය කළා තියෙන්නේ. ඒක වෙනස් කරනවා නම් වෙනස් කළ හැක්කෙත් ඒ අයටම පමණයි. ආදාහනය පමණක් නෙමෙයි භූම දානයත් කරන්නට පුළුවන් කියන කාරණේ අපි මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ දැක්කා. රටේ ඉන්න ජනතාව තුළ අසමගියතාවය ඇති කරමින් මේ රජය කටයුතු කරනවා කියන එක තමයි ඒක අපිට පේන්න දකින්න තියෙන්නේ. භූම දානයේද ආදාහනයේද කියන කාරණාව හුදෙක්ම අද දේශපාලනීකරණය වෙලා තියෙනවා. හැබැයි මෙතෙක් භූමදානයේ සඳහා අවසර ලබා දීලා නැහැ. ඒ කමිටුව තුලත් විවිධ මත ප්‍රකාශ වෙනවා. ඒ කමිටුවක් පත් කරන්නෙම තියෙන විවිධ මත පිළිබඳ අවබෝධය අරගෙන තීන්දුවක් ගැනීම. මේ රජය මේ කරන්නේ රාජ්‍ය පාලනයක් නෙවෙයි. මේ කරන්නේ ඓතිහාසික විහිළු විකට රංගනයක්. මේ විහිළු විකට රංගනේ අවසන් ප්‍රතිඵලය තමයි රටේ ජනතාව විපතට පත් වීම. සජිත් ප්‍රේමදාස මහත්තයා පල්ලියකට ගිහිල්ලා කිව්වා මම ඉන්නේ භූමදාන කරන පැත්තේ කියලා. එයාගේ තාත්තා ඉන්න කාලේ 89 මේ රටේ මුස්ලිම් ජාතිකයන්ටත් සාමාන්‍ය අයටත් පාංශු කුලෙත් තියා මරණ පරිස්සමක් තිබ්බේ නැහැ. ඒක නිසා දැන් මේ සුදට ඇඳලා සුදුනු වෙන්න හදන ඒගොල්ලන්ගේ විස්තරය කියන්න ගියොත් එහෙම ආපහු අපි කියන්න ඕනේ ඒ කාලේ. මේක බැක්ටීරියාවක්වත් දිලීරයක්වත් නෙවෙයි. ඒ වැදී වුණා තීන්දුව වෙනස් වෙන්න පුළුවන්. වෛරස් එකේ ස්වභාවය වෙනස් වීම කියන එක අපි ලොකු කවුරුත් පිළිගන්නවා. මේ සම්බන්ධයෙන් තීන විද්‍යාත්මක දැනුමට අනුකූලව අපි ගතියොත් තීන්දුව ගන්නට ඕන. සක් කලින් තීන්දුවක් ගත්තාය කියලා ඒක වෙනස් නොකර ඉන්න හේතුවකුත් නැහැ. ඒ වගේම දැන් ගන්න තීන්දුවක් අනාගතයේදී වෙනස් කරන්න බැරි හැකියාවකුත් නැහැ. ඒත් අපි කියන්නේ මේක ඇත්තරම ගත්තොත් දේශපාලන තීන්දුවක් නෙවෙයි. මේකට අපි දේශපාලඥයෝ හැටියට තැන් තැන් වල පිළිලා ඔච්චර සටන් කරත් තීරුමක් නැහැ. මේක වෛද්‍ය විද්‍යාත්මක සෞඛ්‍ය විද්‍යාත්මක ගන්න ඕන තීන්දුවක්. යබද මාර්ගයක සිට මහර බන්ධනාගාරය තුළට විසිකල පාර්සල් පහක් අද සොයාගත්තා.
सूक्ष्म मेम पारसल पहतुरी जंगम दुराथन देखा चाचर तुना हेरोन पैकेट गंजा दुमकल सह लाइटर तहना बांडे सक्सवा बंधनागार माध्य प्रकाशक चंदनेक नायक महता प्रकाशक अद दिन बंधनागारे तुट मेम पारसल विसिकर तिबवाय पोलिस विशेष कार्य बलकाय बग्मिटियाव सह तनमालविले प्रदेशवलदी गंजा हेन किहिपयक वैटलीमट समत वी तिबेनवा बग्मिटियाव प्रदेशे अक्कर हतरक गंजा हेनक वैटलीमट पोलिस विशेष कार्य बलकायट हैकू बवाई पोलिस माध्य प्रकाशक नियोज्य पोलिस पति अजित रोहण महता प्रकाश कले එම හේන පවත්වාගෙන ගිය පුද්ගලයන් සොයා මෙවන විට විමර්ශන සිදු කෙරෙනවා තනමල්විල ප්‍රදේශයේද ගංජා හේන් තුනක් වැටලීමට විශේෂ කාර්ය බලකාය අද උදෑසන සමත් වුණා ගංජා පැල තවන් දෙකක්ද මෙහිදී වැටළු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගංජා පැල 17000ක් පමණ මෙහිදී පොලිස් බහරයට ගෙන තිබෙනවා අද උදෑසන සිදු කෙරෙන වැටලීමේදී සැකකරුවන් 3 දෙනෙකුද අතරංගුට ගැනුණා ඔවුන් තනමල්විල පොලිසියට බහර දීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කළා මේ අතර මඩකලපුව කරදීන අරු පොලිස් වසමේ නිවසක තිබී වෙඩිබෙහෙත් තොගයක් සොයා ගැනීමට මඩකලපුව පොලිස් කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ සමත් වුණා. සැකකරුවෙකුද එෙහිදී අතරංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වෝට ජෙල් 729ක්, ඇමෝනියම් නයිට්‍රේට් කිලෝග්‍රෑම් 595ක්, බ්ලැක් පවුඩර් ග්‍රෑම් 500ක්, බෝම්බ පුපුරවන නූල් මීටර 1780ක් සහ ඇලුමිනියම් බට 105ක් මෙහිදී පොලිස් බහරයට ගෙනුණා. एवागे वेन्ड्रि अपेराटे विशेष कार्य बलकाय ओन्न ओय विधियट गंजहेन वटलनकोट तवत् पिरिसा कंसा वगाकरन्न इड देन्न कियला माध्य हमुवक् थियला रजेन अद इल्लला थियेनवा ओश्वेहन कंसा वगाव सदहा अवसरे लबा देन्न कियला ओय विधियट अद इल्लुवे समस्त लंका देशीय वैद्य संविधानय ओन् कियन्ने देशीय वैद्य प्रतिकार सदहा कंसा गोडक वटिनवा कियला කන්සා කියන ඖෂධය ලංකාවේ ඇයි තහනම් කරේ කියන කාරණේ ගැනවත් අවබෝධයක් නැහැ. මොකද ලංකාවේ කන්සා තහනම් කරන අවස්ථාව වෙනකොට දේශීය වෛද්‍ය ක්‍රමේ ප්‍රබලම ඖෂධ අතිශයින් හොඳ ක්‍රියාකාරී ඖෂධවල කන්සා සහ අබින් තිබුණා. වෛද්‍ය ක්‍රමය යටපත් කිරීමේ එක්තරා උපාය මාර්ගයක් හැටරත් මේක කළා තියෙනවා. ඒ නිසා අපිට පැහැදිලිව බය නැතුව කියන්න පුළුවන් ජාත්‍යන්තර වශයෙන් මේකේ තියෙන යම් බලපෑමක් තිබුණා. ඒකත් ඉවත් වෙලා තියෙනවා. අපිට වෛද්‍ය දෝෂයක් අපි ඉල්ලන්නේ අකරගෙන අඟා ගන්න. අපේ රෝගීන්ව සුව කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙන මෙව සුවිශේෂ වටිනා ඖෂධය. මේක ත්‍රිලෝක විජයපත්‍ර කියලා සංස්කෘත භාෂාවෙන් කියන්නේ කොයිතරම් වටිනාකමක් තියෙන දේවල්ද කියලා හිතන්න. මෙන්න මේ ඖෂධය ඖෂධයක් වශයෙන් යොදා ගැනීම සඳහා වගා කිරීම සඳහා අවශ්‍ය ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අනිවාර්යෙන් ඇතිකල යුතුයි. මේක කසිප්පු පෙරන්නවත් කුඩු විකුණන්නවත් විනත් මත්ද්‍රව්‍යයක් ප්‍රවර්ධනය කරන්නවත් කරන ඉදිලිමත් නෙමෙයි රටේ රෝගීන්ගේ සමස්ත වෛද්‍යමය ප්‍රවර්ධනය වෙනුවෙන් එහි වර්ධනය එහි දියුණුව වෙනුවෙන් කරන ඉදිලිමත් කන්සා තහනම පිළිබඳව නැවත නැවතත් සලකා බලන්න මේ පිළිබඳව ඉතා පැහැදිලි අවධානය යොමු කරන්න රජයේ අවධානය යොමු කරන්න මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා රාත්‍රී 9:30ට අපගේ මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න